එක එක ව්‍යාංජන වලට හරි ආසාවෙන් ඉන පුද්ගලයේ දැක්කම ඒ ඛණ්ඩෙම ඉතන පුද්ගලයෝ ඉන්නවා. දැන් ඔය පුද්ගලයාට උණ ගැහුනොත් එහෙම. උණ ගැලෙන්න ටිකක් උණ වැඩි වෙලා හැම දවස් ටිකක් හිටියොත් එහෙම. අර ඉතලා ප්‍රිය කරපු ආහාරය දැක්කම දැන් මොකද හිතෙන්නේ? අප්පා පිළියෙ මතක් වෙන්න බෑ දැන් ඒක. හරි මම වමන යන්නේනවා. කියන්නේ. නෑ නෑ ගාපන් කොයි මුයිසෙ ඉල්ලෙද කෑගෙ දුන්නොත් වාසිය. හයි. දැර අර දේන වල පැතිය. එහෙම කැමරි දිවිච්ච ආසාව කියන එක තෘෂ්ණාව නම් එහෙම. දෙඩකින් අයි කරන්න පුළුවන් තෘෂ්ණාව. රහ බලන දිවිච්ච ආසාව තෘෂ්ණාව නේ. නිරක් හැදුනහම තෘෂ්ණාව දුවේ. තෘෂ්ණාව කියන්නේ රෝගයකින් අයි කරන්න පුළුවන් එකද? එහෙමනම් රෝගියා හදාගන්න එක හරි ලේසියි තෘෂ්ණාවෙන් කරන්නේ. එහෙමත් ක්‍රමයක් තියෙනවද බුද්ධ ශාසනයක ක්‍රමයක් තියෙනවද තෘෂ්ණාවෙන් කරන්නේ ලෙඩක් රෝගයකට පුළුවන් කියලා? අවශ්‍යතාවය එකක්. තෘෂ්ණාව කියන්නේ තව එකක්. අවශ්‍යතාවයයි තෘෂ්ණාවයි දෙකක්. සහේද තියෙන ආශාව කියන්නේ අවශ්‍යතාවය. ඒ අවශ්‍යතාවයට ගොඩ නැගෙන්නේ. තෘෂ්ණාව කියන්නේ ඒක නෙමෙයි. ඒ බඳු දේවල් වල මුලාවටපත් වෙලා මතුමතු බලාපොරොත්තුවක් ඇති වෙනවා මට යලි යලි ඒ බඳු ආස්වාදයන් ලබන්න නම් කොච්චර හොඳ. ඒ ආස්වාදයන් පිළිබඳ මුලා මානසිකත්වය. යලි යලි බලාපොරොත්තු වෙන ස්වභාවයක් තියෙනවා. අන්න ඒ ස්වභාවයද කියනවා තෘෂ්ණාව. දැන් කන්න බැරි වුණාම අප්‍රියයි දැන් මොකද කියන්නේ? අනේ නැද මොනව හරි කෑම හරි අප්‍රියයි. අපි යන්නේ ටිකට ගන්න. ඉස්සර නම් අද දැක්කම හරි ආසයි වකන්න. හරි වැඩි වෙන්නේ. මොනවා හරි නැද විදිහේ බඩගිනින වෙන කෑමක් එහෙම මේ දකින්නේ නැද්ද? දැන් එයාට අර බලාපොරොත්තු අත්හැරලා තිබෙන්නේ නැති නිසා. එයා බලාපොරොත්තු වෙනවා මොනවා හරි කෑමක් බීමක් ඖෂධයක් අරගෙන හරි ආයතනයක් අර රසාස්වාදී ඇති කරගන්න දුන්න නගා ගන්න. අන්න තෘෂ්ණාවට තිබිච්ච හරි. ඒකයි තෘෂ්ණාව කියන්නේ වින්දනයේ කියන එක තෘෂ්ණාව නෙමෙයි. අවශ්‍යතාවයක වින්දනය කියන්නේ වෙන එකක්. දැන් දරුවෙක් හම්බෙන්නේ නැ මව් කෙනෙක්. දැන් සමහර අය ඉන්නවා මස් මාස අත්විදියයි. මට ජීවිතේ නම් කතා හදිය තියෙන්නේ නැහැ. එළුදි බදුවේ කකා හිටියේ කියලා. දරුවෙක් බලනකට පස්සේ අම්මා ඉඳෙනව උරුමයි. ඒක කියනවා දොළ දුක් කියලා. දැන් ඒ වෙලාවට දුන්නොත් මොකද වෙන්නේ? එපා වෙන්නේ. ඒ තෘෂ්ණාවද මතුවේ. ඒක අවශ්‍යතාවය. ඒ අවශ්‍යතාවය කියන එක මතුවෙනකොට මේක පුදුම දෙයක් අවශ්‍යතාවය. ඒකට හිතාගන්න බෑ පිළිගුණ අත්විදියාව එකක්වත් හිතින්නේ නැහැ. එක්තරා ගෑනු කෙනෙකුට ඒ බඳු අවශ්‍යතාවයක් ඇති වෙනවා ගොම්බෙට ගොම්බෙටි ගන්න. මේක තමයි දොළ දුක්. දැන් මේ ගෑනු කෙනා යනකොට එවලිම දාපු ගොම්බෙටක් තියෙනවා දැකලා මෙතන පහු කරලා යනවා. දැන් යන්න බෑ මේක කොහොම හරි කන්න ඕනේ ටිකක්. එනක බලාගෙන ඉඳ එහෙම කරේ කර කිව්ල එකක් ඔක්කොම යන කන්ද විදාරේකින් ටිකක් ආව ගියා. මේක අවශ්‍යතාවය. දැන් ඒක තෘෂ්ණාව නෙමෙයි අවශ්‍යතාවය. අර දරුවාට දරුවාගේ පිළිඳ ගැනීමේදී දරුවාට අවශ්‍ය වෙන්නේ හසක ධාතු ශරීරයෙන් ඇදලා ගත්තාම ඔහුට අදුවෙච්ච දෙයකට අවශ්‍යතාවයක් නිසා ඒ එක ඒ જાති ආහාරයක් උනේ ප්‍රිය වුණා. ඔය විදිහට මහා අප්‍රිය දෙයක් සිද්ධ වුණා ඒක දැන්. ඉතර ගුරු දුමියක් හිටියා පූවල කියන ගාමේ. එයා ඉතින් අනුන්ගේ හොයන්නේ නැහැ බොහොම ධර්මානුකූලව ඉන්නේ කටයුතු කරන්නේ. ඒ ඉන්න තවත් ගුරුවරියෙකුට දරු සම්පත්තියක් හම්බ වීමට දරුවේ බලපාවා. දැන් මෙයාට ඇති වෙන පුදුම සහගත විදිහේ දොළ දුක. මිනිස්සෙක් මේක කරයි කියලා හිතන්නවත් පුළුවන් ඒවත් නෙමෙයි. මොකද හැදුන දොළ දුක? හත්කුසියක ඉන්න පණුව විරසන. දැන් හිතන්න පුළුවන් එකක්. දැන් මේක ඉවසගෙන ඉන්න බෑ කොබි වෙනවා. සහස් සතියෙ හින්දා අර ගුරුවරයෙක්ගේ ගෙදෙට්ට ඇවිදලා තිබුණා. ඒ ගුරුතුමිය ගෙදෙට්ට ඇවිදලා මට වහ කියන්න බැරි දොළ දුකක් තියෙනවා. කොහොමද කරන්නේ? මේක ඉවසයි ඉන්නද? ආභාගය අනේ කාටවත් කියන්න එපා. සංස්කෘතියක ඉන්න පණුව විලකන්නේ ඉතින්. මේ දැනැති බොහොම සම්‍යක් ප්‍රයෝගයෙන් යුක්තයි. කාටවත් කියන්නේ නැහැ මමත් කරලා දෙන්නද? මම ඕක කරලා දෙන්නම්. කාටවත් කියන්නේ නැහැ මම කරලා දෙන්නේ. නෑ නෑ මම බිල්ල කරුවා කියන්නේ. පොරොන්දු. එහෙනම් මම හදලා කියන්නම්.
මේ ගුරුතුමී මොකද කරන්නේ? හරියට කියලා හතු පැකට් එකක් ගෙන හරලා. දීනියට කපන පුංචි පුංචි කෑලි කැඩුවා. ලේ දෙකේ පුංචි කෑලි කවර. සුද්ධක් හදලා පොඩි මේකක් කිව්වා. අනේ කියන්න එපා කාටවත්. මාත් මරත් සෞතු වෙන කියන්න කිව්වා. හදලා තිබ්බා වතු තුනක්. අනේ කාටවත් කියන්න එපා කියලා. අර හතු මාළුව දන්නේ නැහැ පණුව මාළුව කියලා කෑවා එකක්. දැන් කන්න පුළුවන්. දැන් බඩේ ඉන්න දරිවාගේ ස්වභාවය මොකද්ද? ඊට අනුකූලව මවුට ඇති වුණ අවශ්‍යතාවයක් කක්කුස්සියේ මනුව උයලා කන්න. දැන් මේ කෑම මොනවා කියලා හතු කියලා හිතාගෙන. කක්කුස්සියේ මනුවම කියලා හිතාගෙන කාලා ඉවරේලා. දරුවා හම්බ වුණාට පස්සේ ඇවිදිනා ඉතින් කියන අනේ ඔයා මොකද කරපු අපරාධය? මගේ ජීවිතේට මං හිතපු දෙයක්ද මට කළේ? ඇයි ඒ විලාසික නොදුන්නේ මට? මේ දුන්නේ. ඉතින් ඇයි අදෝනා කියන්න පටන් ගත්තේ? ඒ වර්ගා නෑ නෑ බය වෙන්න එපා. අයත පණුව දීලා නෑ මං පණුව දෙනවද? මං උපාසිකාවක්. මම කඩෙන් හදුගෙන අහලා පුංචි එක කපලා අයත දුන්නේ. ඒ වාර සන්තෝෂේලා අනේ බලන්න පුදුම සිද්ධියන්නේ මේ කියන. මම විශ්වාසනලු ඒ සිද්ධිය එක. දැන් මේ සිද්ධිය මම කිව්වේ මොකද්ද? දැන් මේ තෘෂ්ණාව නෙමෙයි. ඔන්න අවශ්‍යතාවය කියන වෙනසයි තෘෂ්ණාවයි වෙනම හඳුනා ගන්න ඕනේ. අවශ්‍යතාවය කියන්නේ එකක්. තෘෂ්ණාවකින් තව එකක්. අවශ්‍යතාවය තියෙන්නේ ඒ ඉන්ද්‍රිය ඕනතාවය තියෙනකම් පූර්ණ කර ගැනීම. හැබැයි අන්නේ එක නැති කියනවා. අන්නේ අවශ්‍යතාවය කියන ඕනතාවිය ඇතිවීම. ඔන්නේ ඕනතාවය පූර්ණ කරන එකම ක්‍රමය තමයි සමාධිය. ඒ නිසා තමයි බුදු ගන්නහත් දේශනා කළේ මහන්නේ සමාධිය බලන්න. සමාධිය වැඩුව කෙනාට මේ ඕන පූර්ණ වෙනවා. ඉදාදී අවශ්‍යතාවයෙන් සම්පදිලයක්. අවශ්‍යතාවයන් සම්පදිනහම ඒ තරණය නිදහස්. රුක්ඛාව දුරු කර ගැනීමට කියනවා ප්‍රඥා විමුක්තිය. ඒකෙන් සිද්ධ වෙන්නේ අවිද්‍යාව දුරු වීම. සමාධිය තුලින් කියනවා චේතෝ විමුක්තිය. අන්න ඔය ඌනතාවය නිසා වෙන අවශ්‍යතාවයන්ගෙන් සම්පදීම සිද්ධ වෙනවා සමාධිය. චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය කියන වෙනස ඕක. අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ප්‍රඥාවෙන් යුක්ත ලෝකයේ පිළිබඳ යථාර්ථය සීකරනකොට විදර්ශනාව තුළින් එතනින් දුර වෙලා යන්නේ අවිද්‍යාව. අවිද්‍යා නිරෝධය. ඒ වගේම ප්‍රථම ඥාන ආදී සමාධිය වැඩි වෙනවා. ඒකෙන් ඇති වෙන්නේ අර කාම ආස්වාද අවශ්‍යතාවයන් දී ඇති වෙන නිරෝධය. මේ කාරණා දෙක. මේ දෙකම සුද්ධ වෙච්ච කෙනා ඔබතෝ විමුක්තයි. ඉතින් ඒ හැඟවුණු දැන් කියනවා දහමි උදේ තේරුම් ගන්න බැරි කෙනා හොඳට තේරුම් අරගන්න ඕනේ. අවශ්‍යතාවයේ තෘෂ්ණාව නෙමෙයි. අවශ්‍යතාවයේ තියෙන්නේ ඉන්ද්‍රියංගයේ තියෙන අසමතුලිතතාවය නිසා. සමාධිය වැඩි වීමෙන් නැහැ චේතෝ විමුක්තියවත් ධ්‍යාන වැඩි වීමෙන් ලැබෙන චේතෝ විමුක්තිය. ඒ ධ්‍යාන වැඩි වීමෙන් යලි යලි ප්‍රගුණ කිරීමෙන් අර කියන අසමතුලිතතාවය දුරු කළා ඉන්ද්‍රියන් සමතුලිත බවට පත් කරනවා. ඒ නිසා එතනින් කාමයන්ගෙන් නිදහස් කළ මුදෝන විදර්ශනා වැඩිමින් යථාර්ථයේ පෙන්නා දිය ලෝකේ අසාරත්වයේ මතු කරලා දීලා සාරයි කියන හැඟීමෙන් මුදෝන. ඒක තමයි ප්‍රඥා විමුක්තිය කියන්නේ. ලෝකේ සාරයි කියලා අල්ලන්න කිසිම දෙයක් නැහැ කියන්නේ. එහෙනම් ඉන්ද්‍රියන්ගේ අධහානි අසවතුලිතාවය නැති කරගන්න සමාධිය වඩලා ඉති කරගන්න ඕන චේතෝ විමුක්තිය. ගතියට අනුකූල ගතිකයකනේ පිළිහිඳ ගන්න කියන බලතේ ඉන්නේ. උප්පත්ති වශයෙන් බලතේ ඉන්න බෑ ගතියට සමානත්වයක් නොතිබුණොත්. එහෙනම් මූලික වශයෙන් ඒ නිසාම අපේ ආදි වැරෙන්නේ. දරුවෙක් උප්පත්ති කරගන්න උන්නම් උප්පත්තියක දරුවෙක් ලබා ගන්න උන්නම්. ඊට ඉතින්ලා වැඩ පිළිවෙලක් ගෙනිච්චා. අද වාගේ හිතුමතේ දරුවන් හදාගන්න ක්‍රමයක් නෙමෙයි තිබුණේ. ඒව සංවාස ක්‍රමයක් තිබුණේ නැහැ. මූලික බෞද්ධයන් ඉදිරියේ හොඳ ගති ලක්ෂණයක්. ඊයයට ඕනකම තියෙන්නේ ඥානවන්ත ගුණවන්ත සීලවන්ත දරු මේ පරපුරක් ඇති කරගන්න. එන ඒ බඳු පිරිසකට ඇති වෙන ක්‍රමේ දැනගෙන හිටියා ඒ කාලේ ගතියට අනුකූල කෙනෙක් එන්නේ කියන එක. එහෙනම් ඒ කාල සීමා වෙනකොට මේ දරුවෙක් සකස් කර ගැනීමෙන් දරුවෙක් ලබා ගැනීමට අවශ්‍ය කරන මව් දෙමව්පිය දෙන්න. තරණ තරණී. ඒගොල්ලෝ මොකද කරන්නේ? ඉතින්ලා මහා දානයක් දෙනවා. අග්‍ර සත්‍ය දානයක් හදලා ඉතින් විසුණු හන්සිලාට දන් දීලා බුද්ධ පූජා මහරාදී තියලා ආශිර්වාදයක් ගන්නවා. දැහැමි සාන්ත පින්වත් දරුවෙක් අපිට ලැබෙන්න ආශිර්වාද කරන්න කියලා.
අන්නේ ආශිර්වාදයේ වික්ෂුන් වහන්සේලාගෙන් අර ගන්න. ඊට පස්සේ දෙමව්පියන්ට ගිහිලා දානයක් දෙනවා. දෙපැත්තෙම. දෙමව්පියන්ට දානයක් දීලා දෙමව්පියන්ගෙන් ආශිර්වාදයක් ලබා ගන්නවා. ගුණධර්ම ඇති දැහැමි යහපත් දරුවෙක් ඔබලාට ලැබේවා කියලා නැත්නම් ආශිර්වාදයක් ගන්න. වැඩිහිටි ඥාති මිත්‍රාදීන් එකතු කර ගන්නවා. ඒ අයට දානයක් දෙනවා. ඒ අයගෙන් ආශිර්වාදයක් ගන්නවා. සීලවන්ත ගුණවන්ත යහපත් දරුවෙක් ඔබලාට ලැබේවා කියන ආව ආශිර්වාදයක් ගන්න. තමන් ඇසුරු කරන අනේ පිරිසට දානයක් දෙන්න. ඔය දෙන කිරිවත් දාන ගැළපෙන දානයක්. අදලා මේ දන් දීලා ඉවරලා හිටන් මෙන්න මේ විදිහට තමයි එදා ආශිර්වාදයක් ගත්තේ. දෙවියන් විසින් දානයක් දෙනවා කිරිවත් දානයක්. දීලා ඉවරලා තියෙන දන් ආශිර්වාදය. ඔය හිඳ තමයි එදා සුජාතා සිටුදුව කිරිවත් දානේ හදාගෙන ගිහිලා දරුවා හම්බ වෙන්න වෙච්ච භාරේ උපකරන්න ගිහිලා හිටන් මහ බෝසතාණන් වහන්සේට දානේ හම්බුනේ බුදු වෙන්න ඉස්සෙල්ලා ඔන්න ඔය චරිතයේ දිවිච නිසා. එහේ එදා ගිහිලා මොකද කරන්නේ? ඔන්න ඔය જાතියේ දාන දීලා ගිහිලා තන් දෙවියන්ට පූජාවක් කරලා බාර පූජාවක් වුණා. මත යහපත් ගුණ ධර්ම ඇති හේත දරුවෙක් ලැබෙන්න දෙවියන්ගේ ආශිර්වාදය ලබා දෙන එක උස දෙවියන්ට ගිහිලා වාරයක් වුණා. ඒ විදිහට කරලා හිටන් ඒ දෙන්නගේ සංසාරගිය කාමයන් මුසපත් වෙච්ච එකක් නෙමෙයි. කාමයෙන් මත් වෙලා මුසපත් වෙච්ච සංසාරගියක් නෙමෙයි. අපිට දැහැමි ගුණවත් දරුවෙක් ලැබේවා කියනවා ගුණ හිතකින් යුතුව සංසාරගියක් ඇති වෙනවා. ඒකෙන් හටගත්ත දරුවා ගතියේ ගතිය සම්බන්ධ කෙනෙක් ඇවිදිලා ගැපටාව මිසක් වෙන කෙනෙක් ඉන්නේ. එහෙනම් දරුවා ගැපට ආපු දා නම් මහා වාසනාවන්ත ගුණයා පහල වෙලා ඒගොල්ලන්ට මොකද එක්ක මහ දේවතාවේ ගුණ ධර්ම ඇති දේවතාවේ කෙවඳු වින්වත් කෙනෙක් ආවි ගෙවිලා උප්පත්තියේ ගැලපෙන ස්ථානයක් බලනකොට මේ බඳු මව් ගැවක් පේනවා. අන්න ධර්මතාවයෙන් ගැවහෙන්නේ. උප්පති ස්ථානිය හැර පේනවා. අතනින් යුද වෙච්චාම මිනිස් ප්‍රතිසන්දියකට ප්‍රතිසන්දිය අල්ලලා ඔක්කාන්ති වශයෙන් ඇවිදලා හිටන් ගැවට ඇතුල් වෙනවා. ආ සීලවන්ත ගුණවන්ත බුද්ධය. එයා තමයි දරුවෙක් හැදීලා එල්ලලා ඉතින් බිහි වෙන්නේ. ඒ දරුවා ගැවට ආපු දායින මොනවද කරන්න හිතන්නේ? මල් පහන් පූජා කරන්න, දාන දෙන්න, ගුණ ධර්ම ආරක්ෂා කරන්න, පුජාරිත වෙන්න. මේව තමයි හිතෙන්නේ. අර විකෘති ආකාර ආහාර කන්ද, හතේට විදි වෙච්ච මත් වෙච්ච ඒවා, මුලාවට පත් වෙච්ච වැඩ කරන්න. ඒවට එකක් තමයි හිතෙන්නේ නෑ. ඇති වෙන්නේ වෙනසේ එකක්. මහා බෝසතාණන් වහන්සේ මහා මායා දේවියගේ පුද පිළිසෙල් දැන් ගත්තෙන් පටන් බිහි වෙනකම් කාම සංකල්පනාව පහළ වුණේ නැහැලු මහා මායා දේවියට. කාම සංකල්පනාව පහළ වුණේ අන්න ගුණධර්ම ඇති බුද්ධලයා ගැවටාවට පස්සේ බෞද්ධ ඇටින් මේ ක්‍රියාකාරීත්වය ඌන පූර්ණයි. ඒ අවස්ථාවේ ඉබඳු ස්වභාවයක් ඒ ඇසුරු කරන බුද්ධලයාට ලැබෙනවා. දරුවා ගැවටාවට පස්සේ ආගන්තුක හිතිවිලි නැහැ. ආගන්තුක උපක්ලේශ නැහැ ඇදිලා. මිනිස් උපත්යේ හේතු වෙන කාරණයකින් උපත්ය ලැබෙන්නේ කියන ඒ උපන් ගති ලක්ෂණේ තමයි දරුවාසෙන් උරුම වෙන්නේ. ඉතින් හැම එක්කෙනාටම ඕවගේ ජරාවල් සංග හිතෙන්නේ නැහැ. ඔහොම ආස්වාදයන් විකෘති ආස්වාදයන් හිතෙන්නේ නැහැ. ඒ බඳු මානසිකත්වයකින් යුක්තව සංවාසයේ ඉදුණ වේලාවක ගති ලක්ෂණේ ඒක නේ. ඒ බඳු ගති ලක්ෂණේ එකේ ගැදලාවත් එහෙම. අනික් කාල සීමාව තුලත් ඒක අර හිතෙන අය ජරා වැඩ කරන්න ඔක්කොම කරා. දුචැට කරා. එහෙම ඉන්නා ඉන්න හේතුව ඒකයි. ඔව්. ඉතින් ඒ කාරණා දන්න කට්ටිය අද වුණා. දරුවෙක් වුණා. ඒකේ ගැළපෙන කාල සීමා ක්‍රම ඒ වගේම ඒ බඳු යහපත් සුජාතිත වැඩ පිළිවෙලවත් ඒ විදිහට කටයුතු කරලා තමයි දරු පිළිසිඳීම සිද්ධ කරගන්නේ. දරුවෙක් ලබා ගැනීමට කටයුතු කරගන්නේ. ඉතින් ඒ බඳු කිරිසක් අපේ ආදී හිටපු නිසා උපදින දරුවගෙන් අවලක් වුණේ. මොකද ඥාන සම්පයුක්තයි ඒ දරුවා ලබා ගන්න කටයුතු වැඩ පිළිවෙල. ඒවා අද වැහිලා ගියා. අපි ඉස්සර දවිච්ච හෙලාතුව නැහැ දැන්. ඒවා විනාශ වෙලා ගිය නිසා අපේ සීහල පිළිසෙට අනාගත යහපත් පරපුරක් හදා ගැනීමේ මූලාරම්භය කැපිලා ගිහින් තියෙනවා. ඒක තිබුණා නම් අද දරුවෙක් හදා ගැනීමට අමාරුවක් නැහැ. අද නිය පොත්තෙන් හදන්න පුළුවන් එක පොරොවෙන් කපන්න තියන්න එපා කිව්ව එක ඒගොල්ලෝ දැනගෙන ඉන්නේ. ඒ නිසා මොකද කරන්නේ? මුරදිම අවැඩ වෙන්න දැත්ත කපා හැරියා. කිසිම කරදරයක් නැතුව සමාජයේ යහපත් දූ දරුවන් ඇතුළු ජීවත් වුණා. එබඳු පෞලකේ මූලික ටික රැකගත්තට පස්සේ උපන් දරුවා යහපත් වින්නවන්තයෙක් නිසා මහා වාසනාව පහළ වෙනවා කිදෙත්. ඒ දරුවා නිසා කිසිම දුෂ්චරිතයක් ඒ නිසා වේදනාවක් නිසා අම්මා තාත්තට හම්බ වෙන්නේ. අම්මා තාත්තගේ ජීවිතයේ දිනකම් දරු සැලකිලි ලබන්න පුළුවන් බුදු සත්කාර ලබන ගුණධර්ම ඇති දරුවෙකුට උරුමකම් හිමිකම් ලබා ගන්නවා. ඒ පුංචි අවස්ථාව තුළ සුද්ධ වීම. එතන පටන් ගන්න ඒ දරුවා හදන්න අම්මා තාත්තට මහන්සි වෙන්න ඕනේ, කෑකෝ ගහන්න ඕනේ, සුචරිත වියල්ලා කියන්න ඕනේ. අනික් අයට උපදෙස් දීගෙන හදන්න පුළුවන් විදිහේ ගුණධර්ම ඇති දරුවෙක් උපදින් එතෙන්ට ඉන්නේ.
ඒව දන්නේ නැති නිසා තමයි අද එකෙක් හදාගත්ත යකා වගේ ඉතින් මොනවා කරන්නද මේ කකාල කන්නේ නැහැ අපිට සලකන්නේත් නැහැ මොකුත් නැහැ බැරුවත් මොකද වෙලා තියෙන්නේ අනේ මට කලන්තේ කරකිරි මට මේ අම්මගේ අපේ හලසනිය කරන්න මට උයලා ගන්න දුන්නු මං කන්න මොදර උයන්න කන්න පුළුවා අම්මලි කවර බුදියාගෙන ඉන්නවා අහේටින් අම්මා තාත්තා මගේ අම්මත් මොකද කරන්නේ අනේ දෙල්ලර ගෙල්ලගේ වැඩ ගන්න පද නැහැ ඊට හරි මහන්සි ඉතහන් දුවේ මං උයලා කියලා දෙන්නම් කියලා කියනකොටම හොඳ වෙලාවක් එක දර බීමා කරගන්න අවස්ථාව හොඳට බුදිනවා කම්මැලි කවර දරුවා විහි කරන්න යන දෙනකෙනෙක් අම්ම දුක හැබැයි අපේ අය ඉස්සර නම් එහෙම දුන්නේ නැහැ මින්මෝලේ වී කරන්න දුන්නේ බඩේ දරුවා අහුවයි වී කොට ළමයි කන්න දුන්නේ මහන්දි වී දරුවේ පවතරගෙන නැන්න දරුවා හම්බේ ළමයි කොහොම ගියේ ගියා ඔක්කොම වැඩ ගත්ත දරුවා හම්බේ හම්බේ කාලේ වෙනකනුත් සමහරවිට වී කොට කොට ඉහළ දාලා තමයි දරුවා හම්බේ වෙන්නේ දුවා මොන වහන්සියක්වත් නැහැ මොන වින්න ගෝනෙත් නැහැ පිටියම අරුවුත් නැහැ දරුවත් ලැබුවා දරුවා නිරෝධ එහෙම ක්‍රමයක් ඉස්සර තිබුණා. නමුත් ඊට පස්සේ මොකද කරන්නේ? අම්මගෙන් තාත්තගෙන් සූරායන කන්න වැඩ ගන්න මහන්සියලයිට ඉන්නකම් හඹලිකමද බුදියා ඉන්න මානසිකත්වයක් ගොඩනගෙනකොට ඒ ගතියෙන්ම තමයි අර මේ ඉතිරි පුරුෂ එකතු වෙලා හිටන් අද ඈත් වෙලා ඉන්නේ. අම්මා තාත්තා හරි කරදර. කොච්චරක් හින්දනා මේක ඇසේ බලන්න. යකෝ මුන් කවු කාලේ හදිස. එතන පටන්ගෙන අම්මරයි තාත්තරයි වැඩි හිටියට ඔකතෝ බයින අපි ඇසේ ඉඳන කොච්චර අපි ඇසේ බලන් දිනන අර දුන්දර ලෝකේ ජීවත් වෙන්නේ අර දෙන්නට ඉඩ හරින්නේ නැහැ කියන අනික් අයක දැවි 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 තමයි මූලම සංකල්පය. ওই මානසිකත්වයේ තුලින් අම්මා එක්ක තරහේ තාත්තා එක්ක තරහේ වැඩිහිටියා එක්ක තරහේ කොකිය කොකිය පුපුර පුපුර අර කාම සම්භෝගයේ මග හොයන එක නේද ඉන ගැබට ඉන්නේ මොකද? රාගයේ මුසපත් වෙච්ච, දේහයේ මුසපත් වෙච්ච, මෝහයේ මුසපත් වෙච්ච යම් කිසි එකක ඉන්නම් අහේතුකේක දිහේතුකේ දිහේතුකේ බරටින් විදියක් නැහැ. එහෙම කාලකණ්ණී කොහේ හරි ගන්දබ්බේ කියලා ඉන්නම් ඌ වැදලා එනවා අරවල. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒකයි අධිකක්ෂනේ ඒක ඊට පස්සේ ඒක ලොකුනහම කියනවා. අනේ අම්මර සලකන්නේ නැහැ, තාත්තර සලකන්නේ නැහැ. බලමු අපිට දිච්චේ මාසත් පුරුෂය වැදිලා තියෙන හැටි. අපි ඔන්න කොහොමද සැලකුවේ? මුන් අපිට සලකන්නේ මෙහෙමයි. එදේ අඳුනා කියන මුළු ජීවිත කාලේ. මුල හදාගත්තාම ඇති වෙන අග විනාශය ඇති. ඉන් අපි දකින්න ඕනේ ඔබ. දැකලා මොකද අපේ ඉස්සර ආදි කරන්නු බෞද්ධ චාරිත්‍ර අනුකූලව ජීවත් වෙලා හිටන් යහපත් ජන සමාජයක් ඇති කරගත්ත ක්‍රමයේ ඕකයි. ඕ හරියාකාරව කාමයන්ට මත් වෙලා මුසපත් වෙන්නේ නැතුව ප්‍රමාණිකූලව තමන්ගේ ගුණධර්ම දැකගෙන ඒව අනුගමනය කරන ක්‍රියා කරන ගමන් තමන්ගේ පරපුර හදාගත්තට පස්සේ වාසනාවන්ත දරු පරපුරක් ඒ දෙමව්පියන්ට ලැබෙනවා. ඒ දරුවගෙන් කිසි දවසක දුස්සැත්තියක් ගැන අපවාදයක් අහන්න සමාජයෙන්වත් යම්ම සාස ඉඩක් හම්බ වෙන්නේ නැහැ. මගේ දරුවා හතරන් කියන වචනේ බය නැතුව මට කියන්න පුළුවන් කියන තැනට ආදම්බර විදිහට කතා කරන්න පුළුවන් අම්මටයි තාත්තටයි ඊට පස්සේ. ඒව පුළුවන්කමක් ඇති වුණේ මූල අවස්ථාවේ බඩට ගෙන ගන්ධබ්බයම සුද්ධ ගන්ධබ්බය ගෙනගත්ත ක්‍රම පිළිවෙල දැනගෙන ඉන්න වෙන නිසා. අසුද්ධ ගන්ධබ්බේ බඩට ආවට පස්සේ ඌ හදන්න හැදුවට හරියනවා. අපේ මුල වරද්දාගෙන ඉතින් අපි මොනවද? මේවා අපි නොදන්න දේවල් නමුත් දැනගත යුතු දේවල්. අපේ ආදි ශිෂ්ටාචාරය ඔහොම එකක්. ඊයනු හදගුවාම කිසි ප්‍රශ්නයක් නැහැ. කාලකණ්ණි එන ලෝකෙට කාලකණ්ණිගේ කාලෙදි ලෝකෙ විහිවි කාලකණ්ණි ටිකයි. තීරවන්ත ගුණවන්ත යහපත් කිරිසක් ඉන්නකොට ඒ ගන්ධබ්බ ලෝකේ ඉන්න හීලවන්ත ගුණවන්ත යහපත් කිරිසක් ඉන්නවා නම් ඒගොල්ලන්ට අවස්ථාව ලැබිලා ඒගොල්ලෝ ඉන්නේ ලෝකෙට ඉන්න බිහි වෙන්න හේතු වෙන මුල චර්යාව මොකද්ද? ඊට අනුකූල කිරිසක් ලෝකෙට ආපුවාම එබදු වන්නා වූ ගුණවත් කිරිසක් ලෝකෙ බිහි වෙලා එදාටයි යහපත් සමාජයක් හැදෙන්නේ. අඹුරු සුදු කරන්න බැහැ. සුදු දෙයක්ම හොයාගන්න ඕනේ. සුදු හඳුන් කළු කරන්න බැහැ. අඹුරු සුදු කරන්න බැහැ. සුදු හඳුන් වැඩිදී ගන්න අපි දකින්න ඕනේ. අඹුරු ගෙන්නලා සුදු කරන්න හැදෙනවා කරන්න බැරි බව දැනගන්න ඕනේ. ඒ වගේ අසත්පුරුෂ විදියට ජීවත් වෙලා කටව හදාගත්තාම උන්ගෙන් අසත්පුරුෂකම් අහනා නිසා උන්ගෙන් කොහොමද සත්පුරුෂකම් දෙන්නේ? අපි කොච්චර සත්පුරුෂ විදියට හරි කසලකයි. විරාතියන්නේ ඕකයි. මේක අපි ධර්මානුකූලව දකින්න ඕනේ.